සමහර නිවාස සහ ඉඩම්වල පිහිටීම ඒ වය ජීවත් වන අයට අවාසනාව ගෙනෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා උදාහරණයක් ලෙස යම්කිසි පුද්ගලයෙකු අනපේක්ෂිත ලෙස අනතුරකට හෝ මිය ගිය අවස්ථාවක ඒ සිදුවේ ඔවුන් ජීවත් වන නිවසේ හෝ නිවසේ ඉදිකර ඇති ඉඩමේ දෝෂයක් නිසායි විශ්වාස කරන බොහෝ අය සිටිනවා ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල පමණක් නොවේ එක්සත් රාජධානිය වැනි යුරෝපා රටවල පවා මෙවැනි විශ්වාස සමාජගත වෙලා තිබෙනවා ඔවුන් අවාසනාව ගෙනෙන බවට විශ්වාස කරන දෑ අතර ඉඩම් සහ නිවෙස් පමණක් නොවේ පුටු මේස සහ ඔරලෝසු වැනි ගෙදර දොර උපකරණ ද අයත් වෙනවා එක්සත් රාජධානියේ උතුරු යෝක්ෂර්හි පිහිටි කෞතුකාගාරයක තබා ඇති වසර 300කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන මරණයේ පුටුව නමින් හඳුන්වන එවැනි පුටුවක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ උතුරු යෝක්ෂර්හි ජීවත් වූ තෝමස් හබ්ස් නම් පුද්ගලයෙකු 1800 දශකයේදී කළ ශාපයක් හා බැඳී ඇති බවට සැලකෙන මෙම පුටුව මේවන විට කෞතුකාගාරයක එල්ලා තබා තිබෙනවා මෙහි අසුන්ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු අනපේක්ෂිත ලෙස මිය ගිය බැවින් එය මරණය පුටුව ලෙසයි හැඳින්වෙන්නේ ඉතින් අපේ මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳිලා ඉන්න ආයුබෝවන් කියලා පිළිගන්නවා ලෝකයේ දකිමු YouTube නාලිකාවට ඔබන දන්න අලුත් දෙයක් ඔබේ ජීවිතයට එකතු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ ඉතින් ඔබත් තාම අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න එක්සත් රාජධානියේ උතුරු යෝක්ෂර්හි හැදී වැඩුණු තෝමස් 1800 දශකයේ වන විට තරුණ වියේ පසු වුණා එතරම් දුරට අධ්‍යාපනයක් ලබා නොගත් ඔහු මුදල් ලිපීම සඳහා ව්‍යාජ කාසි සකස් කිරීම ඇතුළු විවිධ නීති විරෝධී කටයුතු වල නිරත වුණා ඊට අමතරව ඔහු සොරකම් කිරීම සහ කප්පම් ගැනීම වැනි දේද කළ බවයි සඳහන් වෙන්නේ මේ කාලයේ වන විට ඔහු සිය ගම් ප්‍රදේශයේම ජීවත් වූ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණා ඩැනියෙල් ලෝඩ් නම් වූ ඇගේ පියාද තෝමස් මෙන්ම ව්‍යාජ කාසි සකස් කිරීමෙන් මුදල් ලිපිය වූ පුද්ගලයෙක් වුණා පසු කාලීනව ඔවුන් දෙදෙනාම එක්ව ව්‍යාජ කාසි සකස් කිරීමට පටන් ගත්තා මේ කාලය තුල තෝමස් සිය දියණිය සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බව දැනගත් ඕඩ්ගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයක් ඊට අමතරව කාසි සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද ඔවුන් දෙදෙනා අතර විවිධ මත ගැටුම් ඇති වී තිබුණා දිනක් ඔවුන් දෙදෙනා අතර මෙවැනි කරුණක් නිසා ඇති වූ ගැටුමක් අතරතුර තෝමස් එල්ල කළ පහරක් නිසා ඕඩ් ජීවිතක්ෂයට පත් වුණා ඕඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඉතා කෙටි කලක් තුල තෝමස් අත්අඩංගුවට ගැනීමට එරට විමර්ශන අංශවලට හැකි වුණා අදාළ නඩු විභාගයේ අවසානයේ ඔහු එම ඝාතනයට වරදකරු වූ බව තහවුරු අතර ඔහු එල්ලා මරා දැමීමට නියමුණා එල්ලා මරා දැමූ තෝමස්ගේ මළ සිරුර ප්‍රසිද්ධ ස්ථානයක එල්ලා තැබූ බවද පැවසෙනවා මරණ දඬුවම නියම වූ තෝමස් එල්ලා මැරීමට පෙර උතුරු යෝක්ෂර්හි සෑන්හැටන්හි පිහිටි අවන්හලකට රැගෙන ගොස් තිබෙනවා ඔහු එල්ලා මරා දැමුවේ එම ස්ථානයේදී බවට එක් මතයක් වන අතර තවත් සමහරුන් පවසන්නේ ඔහුගේ අවසාන ඉල්ලීමට අනුව මත්පැන් පානය කිරීම සඳහා එම අවන්හලට රැගෙන ගොස් ඇති බවයි වර්තමානයේ පවා එම ස්ථානයේ අවට තෝමස්ගේ අවතාරය සැරිසරන බව බොහෝ දෙනෙක් පවසනවා ඉතින් අද අපි කතා කරන මරණයේ පුටුව වන්නේ ඉහතකී අවන්හලේ රැඳී සිටි කාලය පුරාවට තෝමස් අසුන්ගත් පුටුවයි ඔහු බොහෝ වේලාවට එහි අසුන්ගෙන සිටි බවත් එල්ලා මැරීම සඳහා රැගෙන යාමට පෙර ඒ දෙස බලා ශාපයක් සිදු කළ බවත් කියවෙනවා ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට ඔහු එම ශාපය සිදු කර ඇත්තේ මගේ පුටුවේ අසුන් ගන්න ඕනෑම අයෙකුට ඉක්මනින්ම මරණය ළඟාවනු ඇත යනුවෙන් පවසමින් එතන් පටන් මෙම පුටුවේ අසුන් ගන්නා සියලු දෙනාම පාහේ බලාපොරොත්තු නොවූ ආකාරයට ඉක්මනින් මරණයට පත්වන බවට මතයක් පවතිනවා පුටුවක් ශාප ගන්නවේ හැකිද යන්න තරමක් ගැටළු සහගත කරුණක් වන නමුත් මෙම පුටුව ඉහතකී අවන්හලේ තබා තිබූ කාලය තුල එහි අසුන්ගත් කිහිප දෙනෙකු සැබවින්ම නොසිතූ ලෙස අකල් මරණවලට ගොදුරු වෙලා තියෙනවා 1894 වර්ෂයේ එක්තරා දිනයක පිරිසුදු කරන්නෙක් මෙම පුටුවේ අසුන්ගත් බවත් ඊට පසු දුනු උදෑසන ඔහු ඊට යාබද ස්ථානයක එල්ලි මියගොස් සිටි බවත් සඳහන් වෙනවා එමෙම දෙවැනි ලෝක යුද්ධයේ අතරතුර මෙම අවන්හලට යාබද කඳවුරක රැඳී සිටි කැනේඩියානු හමුදා භටයන් පිරිසක් සිය නිර්භීත බව වෙන්වීම සඳහා මෙම පුටුවේ අසුන්ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා
युद्ध मेहम अतरुतर मियगोस्ति बबाई संधान वेन्ने इद्दस नमस्य हेट हत वर्षेदी मेम पुटुवे असुनगत राजकीय गुवन हमुदावे गुवन नियमवन देदने मोटर रथे की नापसु निवस बला यमीन सिटेदी गसक गटीमेन मियगोस् तिबेनवा ईट वसर किहिपेकट पशु मेहि असुंगा तिदिकेरीम शिल्पे पै किहिपेकट पशु वहलेकिन बिमट अदवेटे जीवितयाक्षेट पत्तेला तीनवा ए समकालीनव अत्वरदीमेकिन मेहि असुंगा पिरसुदु करान्नेक्द मोले लेकटियाक सिरवीमेन मियगोस् तिबेनवा तमंट अया तवन्नालु तुलवु पुटुए असुंगा बोहो देनकु अनपेक्षित लेस मरणेट पत्तीम पिलिबंदव अवन्नाल पीहिटि भूमिये एवकट हिमिकरु टोनी अर्न्शो दडिलेस कंपावट पत्तुना एबेविन 1978 दी ओहु किसुवेकुटा तसुन गनीमट नोहकिवन परिदी पेरणी बीर पीप कीपयक अतर ए स्थानगत करला तिबुना किसे वेतत तवन्हलट पेमिनी एकतरा बांडालवे करन्ने एतराम सुवपहासु पुटुवक ए आकारेन तबा ऐत्ते अयदै विमसा एहि असुंगेन तिबुना ईट मिनितु कीपेकट पसु ओहुद रियानतुरकिन मियगोस् तिबेन बवै संधान वेन्ने तव दूरटत् अवर्णले तबा गैनीम भयानक आयसितु टोनी 1978 वर्षे अगभागेदी एय त्रीक्षेपीटे कौतुकागारेकट बार देनवा अदद मेम पोटुव एम कौतुकागारे तबा ऐति अतर विशेषत्वय वन्ने एहि किसिवेकुटत् असुन गैनीमट नोहकिवन परिदी बित्तियक एल्ला तबीमाई